සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමේසු කිර සජ්ජන්ති ඒතේ සමන බ්‍රාහ්මනා විග්ගෛහනං විවදන්ති ජනා ඒකංග දස්සිනෝති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්නතියනි අද මේ ස්ථානයේ මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ කුමන කාරණයක් නිසාද කියන කරුණ හැම දෙනාම දන්නවා. අද මේ ධර්ම දේශනාව ජනක විරත්න මහත්මා මෞතුමිය නෝනා මහත්මිය ඥාතීන් ඇතුළු හැම දෙනාගෙම දායකත්වයෙන් මේ ස්ථානයේ සිටින හැම දෙනාටම ජීවිතයට ආලෝකයක් සුවයක් ආශිර්වාදයක් සැනසිල්ලක් බුදු වදන තුලින් ලබා දීමටයි මේ මහා පින්කම සූදානම් කරගත්තේ. පින්නතුනි ධර්මය තරං සුවයක් ආස්වාදයක් අපේ ජීවිතවලට තවත් ඇත්තේ නැහැ. එනිසා අපි නිරන්තරයෙන්ම කැමැති වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට සමීප කරගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධම්ම ඖෂධ සමං නත්ති ඒතං පිබත භික්ඛවේ. මහණෙනි ධර්මය හා සමාන ඖෂධයක් නැහැ කියලා කිව්වා. ඒ අනුව බලනකොට මේ නේවාසික ස්ථානයේ ඉන්න අම්මල තාත්තලා හැම දෙනාටමත් ධර්මය ශ්‍රවණය කරන සියලුම ලක්වැසි හැම දෙනාටමත් මේ ධර්මයේ තරම් සුවයක් තවත් ඇත්තේ නැහැ. ඒ තරම්ම අපේ ජීවිතවල මානසික කායික සමහර විවිධ ආබාධයන්ට ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් ඔසුවක් තමයි ධර්මය. එනිසා අපි නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය තුළින් අපේ ජීවිතය සැනසිලිදායක කරගන්නට ආලෝකමත් කරගන්නට නිරන්තරයෙන් අපි කැමති වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හැම ධර්ම දේශනාවක් තුළම අපට අපේ ජීවිතය මෙහෙවන්නට දැක්මක් ඉදිරිපත් කළා තියෙනවා. ඔබ මේ විවිධ අවස්ථාවල විවිධ නාලිකා ඔස්සේ අහන හැම ධර්මදේශනාවක් තුළම බලන්න ධර්මදේශනාව නිමා වෙනකොට ආරම්භයේදී සමහර විට යම් දැක්මක් ඔබට පෙන්වනවා බුදු වදනට අනුව. අවසාන වෙනකොට මේ දැක්මට යන්න ඔබට මෙහෙවරක් තියෙනවා නේද? දැන් හැම ආයතනයකම තියෙන දැන් මේ ආයතනෙත් ඇති නේද? දැක්මක් ඇති මෙහෙවරක් ඇති. කියන්නේ විෂන් එකක් තියෙනවා මිෂන් එකක් තියෙනවා. ඒ නිසා
ඒ සඳහා ඉතාමත් වැදගත්ම ස්වභාවයක් බුදුදහම තුළ තියෙනවා. අද මා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නානාතිත්‍ය සූත්‍රයේ සඳහන් ගාථා ධර්මයක්. කලින් අහලා තියෙනවද? නානාතිත්‍ය සූත්‍රය. නමල නානා කියනකොටම අපිට සාමාන්‍ය වචන අර්ථය නම් මොකද්ද? නොඑක් නොඑක් ආකාරයෙන් නේද? විවිධාකාර. නානා ප්‍රකාර කියලා අපි කියනවා නේද? ඔය නානා. එතකොට නොඑක් නොඑක් ආකාරයෙන් නානා තිත්‍ය සූත්‍රය. තිත්‍ය කියන්නේ තීර්ථකයින්. තීර්ථකයා කියන්නේ කාටද? එතර කරවන්න. තොටු පොළවල් වල ඉන්නවා තීර්ථකයෝ නේද? අපිව එගොඩට ගෙනියනවා. එතකොට නානාතිත්ක කියන්නේ බුද්ධ කාලේ මේ සංසාර නැමැති සාගරයෙන් එතර කරන්න විවිධාකාර තීර්ථකයෝ හිටියා. ඒ තීර්ථක අතර අපි දන්නවා බලන්න 60ක් මිත්‍යා දෘෂ්ටිකයින් හිටියානේ. එතකොට 60ක් කියන්නේ එතරම් තීර්ථකයෝ 60 කී දෙනෙක්ද? දෙදෙනෙක් ඉඳලා තියනවා නේද? ඔය තීර්ථකයන් අතර අපේ බුදුරජාණන් වහන්සේ ඉතාමත් වැදගත් අර මිත්‍යා දෘෂ්ටික තීර්ථකවරට වැටෙන්නේ නැතුව අපට ඈතරවන්නට නියම මාර්ගය පෙන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි කියනවා මග්ගඤ්ඤු කියලා. උන්වහන්සේ හොඳට මග දන්නවා. මග්ග කෝවිදෝ. මග ඉතාමත් මනවින් අවබෝධ කරගෙන ඉන්නවා නේද? මග්ගඤ්ඤු මග්ගවිදු මග්ග කෝවිදෝ. කියන්නේ මාර්ගය දන්නේ නැත්නම් මාර්ගය තව කෙනෙකුට පෙන්වන්න බෑ. මේ නානාතිත්‍ය සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ එක දවසක්. ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් කතා කරනවා. ලැට පෙරවරු උන්වහන්සේලා ස්වාමින් වහන්සේලාට උරුම දේ තමයි පිණ්ඩපාතේ නේද? උන්වහන්සේලා පිඬු සිඟා වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරලා ස්වාමින් වහන්සේලා සන්ධ්‍යා කාල මේ වගේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අභියස ඔබ මේ සූදානම් වෙනා වගේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ධම් සභා මණ්ඩපයට රැස් වෙනවා. රැස්ුණෙන් පස්සේ බොහෝ දෙන්වල බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා එක්ක උන්වහන්සේ විමසන දෙයක් තියෙනවනේ. දැන් මම නම් කත් ඇහුවේ නැහැ නේද? මම එන්න කලින් එහෙම නැත්නම් බුදුහාඳුර අහනවා මම මේ ස්ථානට එන්න කලින් ඔබ මොන වගේ කතාවක්ද කළේ? මොනවා ගැනද කතා කළේ නේද? ඒ වගේ මේ නානාතිත්‍ය සූත්‍රයේදීත් ඒ වගේ යම් ගැටලුවක් හටගත්. එහෙම නැත්නම් දැක්ක දෙයක් සිදුවීමක් සාකච්ඡාවක් එහෙම නැත්නම් තව කෙනෙකුගේ ස්වභාවයක් තමයි බොහෝ සූත්‍ර දේශනාවල ධර්ම දේශනාවල තේමා වෙන්නේ. මේ සූත්‍රයට මුල්ුණේ මේ ස්වාමීන් වහන්සේලා උදෑසන පිඬුසිඟා වැඩම කළාට පස්සේ නගරයේදී දැක්ක සිදුවීමක්. මොකද්ද මේ සිදුවීම? උන්වහන්සේලා පිඬුසිඟා වැඩම කළායින් පස්සේ දැක්කා විවිධ මේ නගරයේදී විවිධ ආගමිකයෝ එනවා නගරයට. ඇවිත්ලා මේ නගරය තුළ විවිධාකාරයෙන් කතාබස් ඇති කරගන්නවා. ඊළඟට එකිනෙකා කලකෝලාහල ඇති කරගන්නවා. වාද විවාද කරනවා. දැන් බලන්න දැන් මේ දවස්වලත් එහෙම හොපේනවනේ නේද? විවිධය එකතුනෙන් පස්සේ මොකද කරන්නේ? සමහර අය තම තමන්ගේ මතය තහවුරු කරන්න විවිධ අයගේ මත හෙලා දකින්නවා කතා කරනවා නේද? ඒ වගේ අර තීර්ථකයොත් කියන්නේ අපි කියන දේ තමයි හරි මං කියන දේ හරි අනිත් සියල්ල වැරදි ඔහොම ප්‍රකාශ කරනවා. එහෙම ස්වභාවයක් මේ සූත්‍රයේදී පමණක් නෙමෙයි තිබුණේ. බලන්න කාලාම සූත්‍රයේ නිදානේ. කාලාම සූත්‍රයේදී බුදුහාඳුරන්ට නිදානේදි ගැටලුවක් තියෙන මේ කාලාමයන්ගේ නුවරට වැසියන්ට විවිධ ශාස්ත්‍රුරු වෙනවා. ඇවිත්ලා එයාත් කියනවා අපි කියන දේ හරි අනිත් සියල්ල වැරදි. ස්වාමීනි
මෙහෙම විවිධාකාර ශාස්ත්‍රුන් අපේ නුවරට එනවා. දැන් අපිට එක එක ශාස්ත්‍රවරු එක එක ආකාරයෙන් කතා කරනවා. දැන් අපිට ගැටලුවක් තියෙන මොකද්ද? ඇත්තටම හරිදේ මොකද්ද? එහෙම නැත්නම් නියම මග මොකද්ද කියලා තේරුම් ගන්න. වෙයි විවිධාකාර අයනවනේ, එක්කෙනෙක් යනවා කියලාම ආයි තව කෙනෙක් එනවා. එයත් කතා කරලා යනවා ඔය සියල්ල සත්‍ය අධර්මය, මේක තමයි ධර්මය, මේක තමයි සත්‍ය. දැන් එහෙම කිය කිය ගියොත් අපිත් ඇවිත් ලබට මොකද වෙන්නේ? මොන හාමුදුරු කියපු බණද? ඕ හරි, අපි අනුගමනය කරන්න ඕනේ. එතරවන්න අපට උපකාරවන්ත වෙන්නේ මොකද්ද කියලා දැන සැකයක් තියනවා නේද? එතෙන්දි බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කළා. මෙතෙන්දී ඒ දැකපු සිදුවීම ගැන ශ්‍රාවකයන් වහන්සේලා කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ අය හරියට පෙර අර අන්දරැලක් ඇතාගේ හැඩය ගැන ප්‍රකාශ කළා වගේ තමයි මේ ගස්ට නැති කරගන්නේ සමාජයේ. ඇතාගේ හැඩය අන්දයෝ කතා කළේ කොහොමද? මේ සූත්‍රයට කලින් බුදුරජාණන් වහන්සේ මේ විවරණයට කලින් ඒ නිධානයත් පැහැදිලි කරනවා. මේ රජතුමා පුරෝහිතයෙක් මත රාජ සේවකයෙක් කැඳවලා කියනවා, මේ නගරේ මේ පුරවරේ ඉන්න සියලුම ජාත්‍යන්දයින්, ජාත්‍යන්දයින් කියන්නේ උපතින්ම ඇස් පේන්නේ නැහැ. අන්දයෝ කිව්වහමත් අපිට විවිධාකාර අන්දයෝ ඉන්නවා නේද? එක ඇහැක් පේනා ඉන්නවා, ඇස් දෙකම පේන්නේ නැති අය ඉන්නවා නේද? එකක් පේනවා එකක් පේන්නේ නැහැ, සමහරුන්ගේ ඇස් දෙකම පේන්නේ නැහැ. එහෙම විවිධාකාර ස්වරූප දින අන්ද සූත්‍රය කියලා සූත්‍ර තියෙනවා. මේ අන්ද පිරිස කැඳවලා රාජ නියෝගයේ රාජ ආඥාව තමයි සියලු අන්දයින් නගරයට කැඳවලා එක් තැනකට කැඳවලා ඒ අයට ඇතෙක් යොමු කරන්න ඕනි. යොමු කරලා ඒ අයට ඇතාව ස්පර්ශ කරන්න දෙන්න කිව්වා රජ්ජුරුවෝ. රජතුමාටත් හිතන දේවල් බලන්නකෝ. යොමු කරලා හැම කෙනාටම කියන්න කිව්වා ඇතාව හරියට හඳුන ගන්න කියලා. ඊට පස්සේ රජතුමා එනවා කියන්න, රජතුමා ඇවිත්ලා අහනකොට ඇතාගේ හැඩය හරියට කියන්න ඕනි. දැන් මේ ඔක්කොම පුරෝහිත එම තමයි රාජ්‍ය සේවකයා රාජ ආඥාව අතාරින්න බෑ. එහෙම වුණොත් එයා රාජ උද්දහසට හසු වෙනවා. එනිසා මෙයා මොකද කළේ? ගයක් ගයක් පාසා මේ නගරේ පුරාවට ගිහිල්ලා ජාති අන්දයින් හොයාගත්තා. හැම දෙනාම කැඳවලා රජතුමාගේ මගුල් ඇත්ගාලට ගියා. ඒ ඇත්ගාලේ ඉන්න හීලෑම හස්ති රාජයා ඇත්තාව හොයාගත්තා. හස්ති පාලකගෙන් ඉල්ලලා මේ පණිවිඩේ රජුරුවන්ගේ පණිවිඩේ කියලා මෙයා අර අන්දරැල රැස් කරගත්ත. අන්දරැලත් හරියට දැන් අපි බැලුවොත් එම අපි වගේ වෙන්න පුළුවන් නේද? දැන් බලන්න මේ පැත්තෙන් ඉන්නවා, මෙහෙන් ඉන්නවා, අර පැත්තෙන් ඉන්නවා. ඔය ආකාරයෙන් විවිධාකාරයි දැන් රැස් වෙලා ඉන්නේ. අපිට ඇස් පේනව නේද? මේ අන්දරැල ගාවට අර හීලෑම ඇතාව අරගෙන ආවා. අරගෙන ඇවිත්ලා අපි කියමු ඉස්සෙල්ලාම මේ පැත්තට එනවා, ඇතාව යොමු කරනවා. අර හස්ති පාලකයා මොකද කරන්නේ? අර අයගේ අත මේ ඇතාගේ ඔළුව ප්‍රදේශයට තියදී ඇතාව හඳුන ගන්න කියනවා. මේගොල්ලෝ ඇතාව හඳුන ගන්නවා. හොඳට අල්ලලා ඔබලා නේ දත ගාලා බලලා ඔළුව, ඇයි ඔළුවටනේ අත තියන්නේ. හොඳට මේ හිසේ ස්වභාවය හඳුන ගන්නවා ඒගොල්ලෝ. ඒ අය හිතනවා දැන් මේ ඇතා කියන්නේ හිසේ ස්වභාවය තමයි. ඊළඟට ගේනවා මේ පැත්තර නේද? මෙහෙට ගෙනත්ලා අත අරන් තියනවා දළ දෙකේ. මොකද කරන්නේ? හොඳට දළ දෙක අත ගාලා හැඩ එහෙම බලනවා. බලලා ඒගොල්ලෝ ඇතා කියන්නේ මෙන්න මේ ස්වභාවය තමයි. ඔන්න ඒගොල්ලෝ ඇතාව හඳුනගත්තා. ඊළඟට එහා පැත්තට ගෙනියනවා. දැන් මොකද වුන්නේ? ඒගොල්ලෝ හොඬ පැත්තරේ ළඟ අත තියනවා. හොඬ හොඳට ලස්සනට අත ගානවා. අත ගාලා හොඬ
තියෙන ස්වරූපය දැනගෙන මේගොල්ලෝ හැතාව හඳුන ගන්නවා. තව කෙනෙක් තව දිහාවකට ගිහිල්ලා තව අන්ද පිරිසක් ළඟට ගිහිල්ලා ඇතාගේ අත අල්ලන් වලිගේ පැත්තෙන් තියෙනවා. වලිගේ ඉහළ ඉඳලා පහළට අත ගාලා ඔන්න ඒගොල්ලෝ ඇතාව හඳුන ගන්නවා. ඊළඟට තව පිරිසක් ළඟට මේ අන්ද පුරවරේ ඉන්න අන්ද සියලු දෙනාම රැස් කරගත්තනේ. එතන එක එක තැන්වල හතර පහ දෙනා ඉන්නේ නැති නේද? එතෙන්ට ගිහිල්ලා මේ අන්ද පිරිසගේ අත තියන්නේ කකුලක. හොඳට කකුල් අත ගාලා බලලා හැඩය මේගොල්ලෝ තේරුම් ගත්තයි. මේ තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්නේ. ඊළඟට රජ්ජුරුවෝ එනවා. රජතුමා ඇහුවාම ඇතාගේ හැඩය කියන්න ඕනේ. බලන්න කොච්චර මේ අය බොහොම තමන්ගේ. දැන් බලන්න අපි සමහර ස්පේන් නැති අය ගොඩක් දේවල් ස්පර්ශයෙන් අල්ලගන්නේ. මේගොල්ලොත් හොඳට ස්පර්ශයෙන් අල්ලගත්තා. මේ ඇඟිලි තුඩු වලින් අත ගාලා බලලා ඔබලා නේද හැමදේම අල්ලගත්තා. අල්ලගෙන දෙන පිළිතුරු ටික බලන්නකෝ මේගොල්ලෝ. දැන් රජතුමා සියල්ල නිමා වෙනකොට ඇවිත්ලා බලාගෙන රජතුමාටත් සිනහ පහළ වෙනවා. දැන් මේගොල්ලෝ රජතුමා එන්නේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? පොඩි විවේකය රජතුමා ඇතින් බලන් හිටියා. බලන් ඉන්නකොට මේ අය දැන් නිකන් ඉන්නේ හඳුනගත්ත හැඩ මොකද කරන්නේ? ගැන කතා කරනවා. මේ පැත්තෙන් කියන ඇතා ඔළුව අත ගාපු අය කවුරු වගේ කියනවද? ඔව්, ඇතා කලගෙඩියක් වගේ කියනවා. දැන් ඔබට හිතෙන්නේ නැති ස්පේන් නැති ජාති අන්දහින් කලය කොහොමද දන්නේ කියලා නේද? දැන් හිතෙන්නේ නැද්ද එහෙම? දැන් බලන්න අන්ද වුණත් ඒ ඇයට පිපාසය දැනෙනවද නැද්ද? දැනෙනවනේ. අන්ද මිනිස්සෙකුට gederedi හැමදාම හැම වෙලාවෙම අනිත් ඇයට පිපාසයට වතුර ටිකක් අරන් දෙන්න පුළුවන්ද? බෑ. ඊළඟට සමහර විට ඔක වදයක් වෙනකොට කියනවා ඇති නේද? ඔය කලය තියෙනවා උතන අරගෙන ගිහින් වතුර ටිකක් අරන් බොන්න. එතකොට මෙයා යන්නේ කලය හොයාගෙන. කලය හොයාගෙන යනකොට අහු වෙනකොට ඒක මොකද කරන්නේ ඊළඟට? ඔව්, මෙන්න හරි ඔය තියෙන කලේ තමයි කියලා පේන කෙනෙක් කියනවා නේද? ඔය තියෙන ඔක හරි උතර තමයි, ඔයක තමයි කලය. දැන් මෙයා වතුර බොන්නද යන්නේ ඉස්සෙල්ලා? නෑ, මෙයා අත ගාලා බලනවා කලය. ඊළඟට මෙයා කලේ හැඩේ බලනවා. අත ගාලා බලනවා. ඊළඟට එයා කලය හඳුන ගන්නවා නේද? ඊළඟට ආයි ඊළඟ දවස්වල මෙයාට කලය ගැන කියන්න අවශ්‍ය නැහැ. ඉස්සෙල්ලා මෙයා කරන්නේ පිපාසයට වඩා මුලින්ම කලය හඳුන ගන්න එක. එතකොට ඕ වගේම තමයි අනිත් සියලුම දේවල් නේද? දැන් බලන්න, එතකොට කලය වගේ කිව්වේ ඔළුවේ අතගාපු ස්වභාවය දැනුනෙම මේ ඇයට ස්පර්ශ වෙලා අවබෝධ කරගත්ත දේ ස්මරණය වුණා, මතක් වුණා. මේනම් කලය වගේ දෙයක් නේ. එහෙනම් ඇතා කියන්නේ කලය වගේ. ඇතා කලය වගේ කියනවා මේගොල්ලෝ. ඊළඟ පැත්තෙන් අර දල අත ගාපු අය ඇතා කියන්නේ නගුල වගේ නේද? නගුල වගේ. දැන් මේ දල දෙක හොඳට ඒ නගුලක හැඩය තියෙන්නේ. එතකොට මේ අය අන්දායේ උපතින්ම අන්දායේ නගුල කොහොමද දන්නේ? ඔය හැම ගෙදරකම ඉස්සර දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේගේ පිය පාර්ශවයේ බැලුවත් සුද්ධෝදන, අමිතෝදන, දෝතෝදන නේද? ඔක්කොම ඕදන බත් සමග තියෙන නම් නේද? ඒ කියන්නේ කෙත්තානං ආදිපතීති කත්තියෝ. කුඹුරු වලට කෙත්තරට අධිපති නිසා තමයි ශාස්ත්‍රීය වංශිකයෝ උනේ. එතකොට මේ ගෙවල් හැම එකකම ගොවි උපකරණ තියෙනවා. හැම ගෙදරකම ගොවි උපකරණ තියෙනවා. දැන් අන්දාය ගෙදර පැත්තකටම වෙලා ඉන්නවද? නෑනේ, ඉස්සරහට එනවනේ නේද? ආවහම කතා කරනවනේ. ඒ අය ඉගෙන ගන්නවනේ යම් යම් දේවල්. මේ මොකද්ද? අල්ලලා බලන්න. ඔක නගුල. ඔක නගුලිස. ඔය වංගෙඩිය. ඔය කුල්ල නේද? මේ අය යනකොට වතුර හොයාගෙන යනකොට කලේ බලාගෙන යනකොට සමහර විට බිත්ති අල්ලල්ල යනකොට බිත්ති වල ඉල්ලලා තියෙන මොනවද තියෙන්නේ? කුලුත් තියෙනවා නේද? දැන් එතකොට ඒවේ හැපෙනකොට සමහර විට කියනවා ඇති අම්මලා ඉගෙන කියනවා නේද? ඔය ඔන්න ඔය කුල්ල වැටෙයි. එතකොට කුල්ල වැටෙයි කියනකොට මෙයා මොකද කරන්නේ? ඔය කුල්ල බලන හඳුන ගන්නවා කුල්ල කියනකොටම. දැන් ඕනම කෙනෙක් එහෙම නේද? අපි ඒ දේ ඉස්සෙල්ලා කරන්නේ
හඳුනගන්න බලනවා. මග සලකුණුත් එහෙම දැන් ඇස්පේන් නැති දැන් බලන්න සැරයටි අරගෙන යන අය උනත් ඒකෙන් ඉස්සෙල්ලම තට්ටු කර කර බලබල නේද හඳුනගන්න අනතුරු තියෙන්නේ මොනවද, බාධක තියෙන්නේ මොනවද. ඉතින් ජාත් උපතින්ම අන්දගෙනත් ඇහෙන හඬත් එක්ක එයා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. එයා ඒ සංකල්ප හඳුන ගන්නවා අත්ගාල ස්පර්ශය තුලින්. එතකොට ඒ අය කිව්ව නගුල වගේ කියලා. ඊළඟට වලිගේ අත ගාපය කිව්වා මොන වගේ කියලාද? ඔව්. සමහර අර උපාසකමලගෙන කොස්ස වගේ කියලා. වග හරියල් වුණා නම් කොස්ස වගේ වෙනවා නේද? ඊළඟට හොඬේ අත ගාලා හොඳට බැලුවේ අය මොකද කියන්නේ? නගුලිස වගේ කිය නගුල වගේ නගුලිස වගේ. ඊළඟට කන එහෙම අහුවෙච්ච අය ඔය බලන්න අර කුල්ල වගේ හැඩේ එහෙම තමයි නේද? කුල්ල වගේ කිව්වා. දැන් මේ ඔක්කොම දැන් වංගෙඩිය වගේ කිව්වා කකුලේ ලිච්ච අය නේද? බලපු අය දැන් ඔක්කොම මේ ಜಾති අන්ද අය එක එක තැන් ස්පර්ශ කරපු අය එක එක කතන්දරය කියමින් තම මතය තහවුරු කරගන්න මොකද කරන්නේ රජුරු වෙන්න ඉස්සෙල්ලා? වාද කරනවා. ඔහොම වෙන්නේ කොහොමද? මෙහෙම තමයි. ඔයා ඔහොම කියන්නේ කොහොමද? මං හොඳට අල්ලලා බැලුවා නේද? කුල්ල මම දන්නේ නැද්ද? කීකී දැන් මේගොල්ලෝ වාද විවාද කරන රජතුමා හිනහ වෙනවා. ඇවිත්ලා තොරතුරු අහනවා. අහන කොටත් එහෙම කියනවා. ඊළඟට නතර වෙන්නේ නැහැ මේගොල්ලෝ මොකද කරන්නේ? ඊළඟට ගහ ගන්න බලනවා. දැන් මේ වාද කරලා විවාද කරලා ඊළඟට ගහ ගන්නත් බලනවා. ඉමේසු කිර සජ්ජන්ති ඒකාන්තයෙන් මේගොල්ලෝ මොකද කරන්නේ? සජ්ජන්ති තම තමන්ගේ මතේ ඇලෙනවා, ඒවැ ගිලෙනවා. මේක තමයි හරි, අනිත් සියල්ල වැරදි. කලගෙඩිය වගේ තමයි අලි ඇතා නේද? නගුලිසක් වගේ වෙන්න බෑ. නගුල වගේ තමයි, නගුලිසක් වෙන්න බෑ. ඊළඟට කුල්ල වගේ තමයි, වංගෙඩියක් වෙන්න බෑ නේද? දැන් බලන්න මෙහෙම විවිධාකාරයේ තම මතේ එල්බිලා අන්නේ මත බැහැර කරනවා. එහෙම වෙනකොට ඊළඟට මොකද වෙන්නේ? අර ශ්‍රමණ බ්‍රාහ්මණයත් ওই දේනි කලේ. ඒතේ සමන බ්‍රාහ්මණා මහණෙනි අර අන්දරැල ඇතාගෙන කිව්වා වගේ අර නගරේ ඔබ පිඩුසිඟා වඩිනකොට එකිනෙකා තල්ලු කරගෙන විවාද කරගෙන ගහගෙන නේද මිට මොලවල අනිමින් ඔය අශෝභන චර්යා පවත්න්නේ තමන්ගේ මතේ තහවුරු කරන්න අන්නේ මත බැහැර කරන්න. මහණෙනි එහෙමුණහම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? විග්ගයිහනම් විවදಂತಿ. එතන ඉඳලා විග්ගයිහ බනිනවා, විවදಂತಿ විවාද කරනවා, ඊළඟට අවසානයේ ගහ ගන්නවා. ඊළඟට ජන ඒකංග දස්සිනෝ මේ ශ්‍රමණ බ්‍රාහමණයින්ටත් අර ಜಾති අන්දයින්ටත් ඒ සඳහා හේතු වෙච්ච එකම දේ තමයි මොකද්ද? ඒකංග දස්සිනෝ. ඒගොල්ලෝ හැම පැත්තෙම දැක්කේ එකම පැත්තයි. සමස්තය දැක්කද? නෑනේ. දැන් බලන්න එතා පිළිබඳව වාද විවාද කළ සියලුම අන්දයින් දැක්කේ එතාගේ සමස්තයද? නෑ එකයි. මේ ස්වභාවයම ජාතකපාලි චචග්ග සූත්‍රෙත් තියෙනවා. එතනත් අන්දරැල ඇතා ගැන කියනකොට බුදුහාඳුරගෙන මේ සියල්ල සත්‍ය නොවෙයි, මේ සියල්ල අසත්‍යත් නොවෙයි. දැන් අපි මේ දකින්නකොට සමාජ ජීවත් වෙනකොට බලන්න අපි තීන්දු తీරන ගන්න දේවල් දිහා බලන්නකෝ. සියල්ල දැකලාද තීන්දු ගන්න සමහරලාවට? නෑ. ඒකංග දස්සි. එක පැත්තයි දකින්නේ නේද? දැන් සමහර අම්මලා දරුවෝ ගැන තීන්දු ගන්නවා. තීන්දු ගන්නකොට දරුවගේ සමස්තය, දරුවගේ ක්‍රියාවලිය, දරුවගේ සියලුම දේවල් දකින්නවද? නෑනේ. එක පැත්තක් දැකලා අපි තීන්දු අරගෙන සමහරලාට අපි වාද විවාද කරනවා. කායිකව මානසිකව බොහෝ අසීරුතාවලට පත් වෙනවා නේද? ඊළඟට ගැටුම් ඇති කර ගන්නවා. කෝලාහල ඇති කර ගන්නවා නේද? දරුවොත් අම්මලා තාත්තලා බලන්න මේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන් සමාජයේ ඉන්න අම්මලා තාත්තලා දිහා ලෝකෙ දිහා වැකලා එක පැත්තක් දකින්නවා නේද? සමහර දරුවෝ අම්මලා තාත්තලා ගැන කතා කරන දේවල් බලන්නකෝ.
අම්ම තාත්ත අපිට මොනවද කළේ? අම්ම තාත්ත අපිට මොනවද දුන්නේ කියලා අහනයි නැද්ද? වැදගත්ම දේ තමයි අම්ම තාත්ත ජීවිතය දුන්න ඒ ප්‍රමාණවත් නේද? ඒ ජීවිතය නොදුන්නනම් දෙපයින් නැගී සිටින මේ සමාජයක ගනුදෙනු කරන යුතුකම් ඉටු කරන හඳුනගත්ත නේද මිනිස්සෙක් නෑනේ. එයම ප්‍රමාණවත්. මේ තාත්තට මෙවන් පින්දහම් සිද්ධ කළා පින් දෙන්න පුතාට මේ දියණියට නේද මේ දරුවන්ට ඒකම ප්‍රමාණවත්. සමස්ත ලෝකවාසී රටවාසී අපි හැම දෙනාටමත් හිතන්න ඕනේ ඒකංග දස්සී වෙන්න බෑ. එක පැත්තකින් දැකලා තීන්දු ගන්න එපා කියලා බුදුහාඳුර දේශනා කරන්නේ. ඊළඟට බලන්න අර ඇතාගෙන කලකෝලහල ඇති කරගත්තා වගේමයි විවිධ මතධාරීන්. ඒ කියන්නේ තීර්ථකයින් නානා තීර්ථකේ නොඑක් ඊතර කරන්න අතර බලන්න හිටපු අය ෂට් ශාස්ත්‍රවරු ගත්තාම පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත, නිගණ්ඨ නාතපුත්ත. එතනම 6 දෙනෙක් නේද? ඒගොල්ලන්ගේ මත සමහරු අකිරියවාදී, සමහරු නියතිවාදී, සමහරු භෞතිකවාදී නේද? සමහරු අමරාවික්කේපවාදී ලිස්සල යනවා. මුකුත් කියන්නේ නැහැ නේද? ආන්ද වගේ කියලානේ අපි කියන්නේ ලිස්සල යනවා. ඒ කියන්නේ සමහරු දැන් මේ වෙලාවේ අපි කිය මොනවා හරි ඇහුවොත් එම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන් නේද? ඒ අය එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. මේ දේ හරි යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. වහීද කියලා ඇහුවොත් වහින්නත් පුළුවන්, නොවහින්නත් පුළුවන්. වහින එකක් නෑ නේද කියලා ඇහුවොත් නොවහින්නත් පුළුවන්, වහින්නත් පුළුවන්. ඒ කියන්නේ ශ්‍රාවකේ අහන්නේ ප්‍රශ්නේ මොන පැත්තෙන්ද? ධනාත්මකවද ඍණාත්මකවද? ඒ ශාස්ත්‍රයේ ස්වභාවය ඒක. අහන්නේ ධනාත්මකව නම් උත්තරේ පළවෙනි කෑල්ල ධනාත්මකයි. අහන්නේ ඍණාත්මකව නම් නොවන පැත්තට නම් උත්තරේ පළවෙනි පැත්ත නොවන පැත්තට. වහින එකක් නෑ නේද කියලා ඇහුවොත් නොවහින්නත් පුළුවන්, වහින්නත් පුළුවන්. අද වහිනේද කියලා ඇහුවොත් වහින්නත් පුළුවන්, නොවහින්නත් පුළුවන්. දැන් පැහැදිලිද? එතකොට ඒ අන්න එක්කෙනෙක් ලිස්සල යනවා. ඒක තවයි ඉන්නවා භෞතිකවාදී වගේම පුබ්බේගත හේතුවාදීන් ඉන්නවා. පෙර කරන කර්මෙන් සියල්ල සිද්ධ වෙනවා. ආයි උත්සාහයක් ගන්න අවශ්‍ය නැහැ නේද? අපේ මේ ගමන අපි සකස් කරගන්න අවශ්‍ය නැහැ. ඒකේම නියතියක්, නියතිවාදීන්. ඒ කියන්නේ සමහරවිට මේක නූල් බෝලයක් වගේ මේ භවය අවසන් වෙනකොට අපේ සියල්ල ඉවරයි. අර ඉස්සර නූල් පන්දු තිබුණානේ රෝද නේද? කන්දක් උඩට ගියාම ඒගොල්ලු කියනවා මේ කන්දක් උඩට ගිහලා මේ අග අදලලා අතෑරියාම ඒ නූල් වල මීටර් 100ද 1000ද දිග ඒක ලිහිලා 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 ගිහිලා අවසානයේ නිමා වෙනවා යම්සේද ඒ වගේ මේ භව ගමන නිමා වෙනවා. ඒතර බොහොම ලස්සනට මේ කරුණු සියල්ල පැහැදිලි. එතකොට ඒ සියල්ල හරි දේවල්ද? නැහැ. ඒකංග දස්සී ඒ ශාස්ත්‍රෘ සියලු දෙනාම එක පැත්තයි දකින්නේ. ඒ නිසානේ බලන්න අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සමාජයේ ඔය විවිධාකාර අය විවිධ එක එක පැතිවලින් දැකලා ක්‍රියාත්මක වෙන නිසා තමයි මොනතරම් බණ ඇහුවත් අපිට මොකද වෙන්න බැරි? ඊතර වෙන්න බැහැනේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බණ මොනතරම් බණ අපි අහනවද? ඒ අහන අය අතරින් අප්පකාත්තේ manussේසු යේ ජනා පාරගාමිනෝ අතායන් ඉතරා පජා තීරමේවානු දාවති. බණ අහන අය ගොඩාක් ඉන්නව නේද? ඒ අතරින් අප්පකාත්තේ manussේසු තේ manussේසු මේ බණ අහන අය අතරින් යේ ජනා පාරගාමිනෝ. පාරගාමී කියන්නේ පරතරට යන. මම දැන් මුලින් සූත්‍රෙත් කිව්වේ තීර්ථකය කරන්න ඉතර කරනවා කියලා. දැන් අපේ අදහසත් මොකද්ද? මේ බණ අහලා ටික ටික නේද විවිධ තැන්වලදී විවිධාකාරයෙන් බුදුබණ අහලා තේරුම් අරගෙන
අපිත් එතර වෙන්නමයි බලන්නේ. ඇයි? අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ අපට එතර වෙන්නමයි. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. උන්වහන්සේ අවබෝධය ලබාගත්තා, අපේ අවබෝධය සඳහා ධර්මයේ දේශනා කළා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. මේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී නිමා කළ මේ සංසාර සාගරයෙන් එතර වුණා. එතර වෙලා තරණාය අපට එතර වීම සඳහා ධම්මං දේසේති ධර්මය දේශනා කළා. බලන්න කොච්චර ලස්සනට වැදගත්ව මේ මාර්ගය අපිට පෙන්වනවද නේද? එතකොට එහෙම දේශනා කළා තියෙද්දිත් අප්පකාතේ මිනිස්සෙසු ඉතාමත් අල්පයයි මේ මිනිස් අතරින් එතර වෙන්නේ. ඊළඟට අනිත් අයට මොකද වෙන්නේ? අතායන් ඉතරා පජා, මේ බණහන පිරිස අතරින් සියලුම ඉතුරු කණ්ඩායම දැන් කීප දෙනෙක් එතර වෙනකොට, එගොඩ වෙනකොට අනිත් අය මොකද වෙන්නේ? තීර මේවානු දහවති. ඒගොල්ල මෙතරටම දුවනවලු. දැන් බලන්න ගෙවල් වල සමහර වෙලාවට ඔය පුරුදු වෙච්ච සත්තු එහෙම ඉන්නව නේද? එහෙම මේ දොරවල් අස්සට මුළුවලට නේද? අපි ඉන්න සමහර සත්තුගේ ගෙම්බු වගේ අය පුරුදු වෙනවා. ඔබ මොකද කරන්නේ? ගෙනහිල්ලා ඔව් ටිකක් ඈතින් දාලා එනවා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ආයිත් එතෙන්ටම එනවා. ඔය වගේ තමයි අපිත් බණ අහන එකත්, ඒ වගේ තමයි. තීර මේවානු දාවති. කොයිතරම් බණ ඇහුවත් මොනතරම් අපි සමහර තැන්වලදී යහපත් අපිට තේරෙනවා මේ දේ කියලා කිව්වත් බොහෝ අය මෙතරටම දුවනවා නේද? පැහැදිලිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එබඳු ආකාරයෙන්, ඒ කියන්නේ මේ දිගින් දිගට අපි මේ ආකාරයේ මොනතරම් බණ ඇහුවත් මෙතරටම දුවන්නේ අනිකක් නිසා නොවෙයි, අපිට සමස්තය දකින්න බැරි නිසා, මාර්ගය හඳුනගන්න බැරි නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට සමාජ ජීවත් වෙනකොටත් අර ශ්‍රමණයින් වගේ අරගල කළ නේද? ඊළඟට ඇතාගේ හැඩේ ප්‍රකාශ කළ ජාති අන්දයින් වගේ ඒකංග දස්සී පුද්ගලයෙක් වෙන්න එපාලු. එක පැත්තක් දකින්න එපාලු. බුදුදහමේ ස්වභාවය ජීවිත පිළිබඳව, ලෝකයේ පිළිබඳව, සමාජයේ පිළිබඳව ඒකංග දස්සී පුද්ගලයෙක් නොවෙන්නයි මේ ධර්ම දේශනාවේ දැක්ම. ඒකංගයේ දස්සී කෙනෙක් වෙන්න එපා. එක පැත්තක් දකින්න එපා. දැන් අපි ජීවිතේ එක පැත්තක් දැක්කොත් මොකද වෙන්නේ? එහෙමයි දැන් බලන්න. එතකොට ඒකාන්තවාදී වෙනවා. අන්තවාදී වෙනකොට තමන්ගේ මතයේ එල්බෙනවා, ඒකේ ඇලෙනවා, ඒකේ ගිලෙනවා, ඒ මතයේ තහවුරු කරගන්න අන් අය එක්ක අරගල කරනවා, වාද විවාද කරනවා නේද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්තවාදී ක්‍රමවලින් බැහැර වෙන්නලු. ඒ සඳහා උන්වහන්සේ බෝසත් අවදිය බලන්න බොහොම ලස්සනට මේ විමුක්තිය හොයාගෙන යන ගමනේදී අන්තවාදී මත කීපයක්ම බැහැර කළා නේද? දම්සක් පැවතුම් සූත්‍රයේදී අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍ය ගවේෂී ජීවිතය ආලෝකමත් කරගන්න අවශ්‍ය අය අත්හල යුතු අන්ත දෙකක්. මොනවද මේ අත්හල යුතු අන්ත දෙක? ඕ කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ. ඊළඟට අත්තකිල මතානු යෝගෝ. අත්තකිල මතානු යෝගය අතහරින්නලු. ඒක අන්තවාදීලු. ඒක ඇලුනොත් මොකද වෙන්නේ? අපිට වෙන්නේ කලකෝලාහල, ගැටුම් ඇති කරගන්න නේද? සමහර අය බලන්න අන්තවාදී මේ දුක්දීම ප්‍රධාන කරගත්ත විමුක්තිය හොයනවා. ශරීරයට දුක්දීමම ප්‍රමුඛ කරගත්ත මාවතක් ඔස්සේ විමුක්තිය හොයනවනේ. එතකොට ඒකේ ස්වභාවය බුදුහාඳුර දේශනා කරනවා දම්සක් පැවතුම් සූත්‍රයේදී අත්තකිල මතානු යෝගය දුක්ඛෝ. ඒක හරීම දුකක්.
දෙ බලන්න ඒකනේ විවිධ වෘත සමාදන් වුණානේ අපේ අය ශාස්තෘවරුනේද. විවිධ වෘත අජවෘත ගෝවෘත කුක්කුර වෘත සමහර අය එළු වශයෙන් හැසිරෙනවා. සමහර අය ගවය වශයෙන් හැසිරලා මේ දුක් දෙනවා නේද? සමහර අය කුක්කුර කවුද? කුක්කුර කියන්නේ පන්සල් වලට එහෙම ගෙනත් අතාරින්නේ කවුද? බල්ලෝ. කුක්කුරුත නේද? කියන්නේ ඒ බඳු අය ලෙසින් හැසිරෙනවා. ඇයි මේ? දුක් දීලා විමුක්තිය සාධනය කරගන්න. ඊළඟ ප්‍රතිපදාව අන්තවාදී ක්‍රමය තමයි බැහැර කරන්න කිව්ව මොකද්ද? කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ. කාම සුකල්ලිකානු යෝගය කියන්නේ ඒකත් අන්තවාදී ප්‍රතිපදාවක්. දැන් බලන්න අපි හිතන්නේ නැහැ නේද? ඒක නේද? කාම සුකල්ලිකානු යෝගය කියන්නේ එකම ස්වභාවය ශරීරයට දැඩි ලෙස සැපදීමමයි. ඒ තුලින්මයි විමුක්තිය සාධනය කරගන්න වෙන්නේ කියලා හිතනවා නම් ඒක මුලාවක් නේද? ඒ මුලාවේ ස්වභාවය බුදුහාඳුරු දේශනා කරනවා කාමසිකල්ලිකානු යෝගය හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනෝ හීනෝ කියන්නේ එක හීනෝ, මේක නිකම් ලාමක නේද? හීන් කියලා කියන්නේ අපි දැන් දරුවනුව හීන් මල්ලි හීන් අයියා නේද? පොඩි ලාමක වගේ, ඒ කියන්නේ පුංචි කියන අර්ථයෙන්නේ. දැන් ඔය එතකොට හීනෝ ඒක එතරම්ම වැදගත් නැති නේද? ලාමක සිටිවිල්ලක් කියන එක. ගම්මෝ ග්‍රාම්‍යයි. ග්‍රාම්‍ය කියන්නේ නොදියුණුයි නේද? දැන් අපේ වෛද්‍යතුමන් බන්දුල රත්නසිරි මහත්මයා හැම එන ගමන් කව හාමුදුරනේ මේ ප්‍රදේශයේ ඉස්සර කොහොමද? ගෙවල් තිබුණේ නෑ නේද වැඩිය? දැන් ඒ කියන්නේ ග්‍රාම්‍යයි. මිනිස්සු දරුණුයි නේද? සමහර ප්‍රදේශ කියනකොටම කියනවා ආපු ඒ පැත්තද? අපි හරි බයයි ඒ පැති වලින් යන්න නේද? ඇයි ඒ? ග්‍රාම්‍යයි. දරුණුයි කියන්නේ ග්‍රාම්‍යයි නේද? එතකොට සැප විඳිනවා කියන්නේ අනුන්ගේ දේ කඩා වඩාගෙන හරි කොහොම හරි මගේ සැප වෙනුවෙන් අන්‍ය අයගේ දේ ඩැහැ ගැනීම, සොරා ගැනීම, තමන් සන්තක කර ගැනීම නම් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ග්‍රාම්‍යයි. ඒක දියුණු ලක්ෂණයක් නෙමෙයි. මොනවා හරි කළා නේද? තමන්ගේ සැප වෙනුවෙන් අනුන්ගේ සියල්ල දෙස බලාගෙන ඉන්නවා නම් ඒක ග්‍රාම්‍යයි, නොදියුණු ස්වභාවයක්. ඊළඟට හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. පුහුදුන් ස්වභාවයක් තියෙනවා එකේ. කියන්නේ පෘතග්ජනයගේ ස්වභාවය තමයි කොහොම හරි සැප විඳින එක. ඒක විමුක්තියට මඟ නෙමෙයි. දැන් අපි කොහොම හරි සැප විඳින්න හදනවා නම් ඒක ආර්ය ස්වභාවය නෙමෙයිනේ. උතුම් නෑ. ඒක පහත් ලාමක නොදියුණු නේද පෘතග්ජන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට අනරියෝ ආර්ය වෙන්නේ නැහැ. ආර්ය නැහැ නේද? අනත්ත සංහිතෝ. කොහොම හරි සැප විඳීම තුළ අපට අර්ථයක් සාධනය වෙන්නේ නැහැ. යහපතක් නැහැ. දියුණුවක් නැහැ නේද? දැන් බලන්න එතකොට හරිම ලස්සනට බුදුරජාණන් වහන්සේ කියනවා අන්තවාදී මේ පිළිවෙත් දෙකම කෝ දැඩි ලෙස නිරන්තරයෙන් දුක් විඳ විඳ විමුක්තිය සාධනය කරන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල ධර්මදේශනාව ශ්‍රවණය කරන්න බුදුන් වහන්සේ වෙත පැමිණෙන අයට උන්වහන්සේ ඉස්සෙල්ලාම කළේ කුසගින්න හිටියනම් කුසගිනි නිවල දැම්මා. කුසගින්න ඉන්න මිනිස්සයාට මොනතරම් බණ කිව්වත් වැඩක් නැහැ. දරුවන්ට උනත් කුසගින්නේ නම් ඉන්නේ එයාට සාධන මට්ටම සකස් කරගන්න බෑ. ඒකනේ අපි කියන්නේ දරුවන්ගේ පෝෂණ මට්ටම යහපත් වෙන්න ඕනේ නේද? මිනිස්සුන්ගේ ඒ සියල්ල සකස් වෙන්න ඕනේ කියලා. මේ බුදුදහමේ තියෙන කතන්දර තමයි මේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මයේ තුල බොහොම ලස්සනට මේ සැපදීම තුලින්ම කොහොම හරි විමුක්තිය හදාගන්න බෑ. ඒ වගේමයි දුක් විඳීම තුලින්මත් විමුක්තිය සාධනය කරන්න බෑ. මේ අන්ත දෙකම අතහරින්න කිව්වා.
ඊළඟට ඒ දෙකම අතෑරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මධ්‍යම ප්‍රතිපදාව. ඒ මධ්‍යම ප්‍රතිපදාවම තමයි උන්වහන්සේගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ අංග 8 ශික්ෂා වශයෙන් කීයකට බෙදෙනවද? 3යි. සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා. ඒතර ප්‍රඥාව තියෙන්න ඕනේ හැබැයි මේ සියල්ලටත් නේද? ප්‍රඥාවෙන් තොරනම් යා සිල්වත් වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් තොරනම් යා සමාධිගත වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් තොරනම් යා ප්‍රඥාවන්ත වෙන්නේ නැහැ. ඔය ත්‍රිශික්ෂාවට ඒක භාවිතයට ගන්න ඉස්සෙල්ලා සාමාන්‍ය ප්‍රඥාව තියෙන්න ඕනේ. අර ඉහළම උත්තරීතර ප්‍රඥාව කරා යන්න නම් අපි ප්‍රඥාවන්තය වෙන්නම ඕනේ. ඒ නිසා ඒ ස්වභාවය තුල තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙතයි. අන්තවාදී නොවෙන්නට. අන්තවාදී නොවෙන්න නම් සම්මා දිට්ඨි පළවෙනි අංගය. සම්මා දිට්ඨි කියන්නේ යහපත් දැකීම. යහපත් දැකීමක් නැත්තම් සම්මා සංකප්පයට යොමු වෙන්නේ නැහැ. අපිට යොමු වෙන්න පුළුවන්ද? බැ. සම්මා දිට්ඨිය නැත්තම් සම්මා වාචාවලට යොමු වෙන්නේ නැහැ නේද? සම්මා දිට්ඨිය නැත්තම් සම්මා කම්මන්තවල යෙදෙන්නේ නැහැ. එතකොට මේ මාර්ගාංග 8ටම සම්මා දිට්ඨිය ප්‍රධානයි. සම්මා දිට්ඨිය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨිය හැම අංගයකටම පූර්වාංගම වෙනවා කියලා. මුල් වෙනවා. සම්මා දිට්ඨිය නිසා තමයි සම්මා සංකප්ප ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය තියෙනකොට තමයි සම්මා වාචා ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය නිසා තමයි සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. එතකොට මේ ස්වභාවයේ තියෙනකොට අපි කවදාවත් අන්තවාදී වෙන්නේ නැහැ. ඊළඟට බුදුදහමේ මේ අර ගැටෙන, ඇලෙන නානා තීර්ථකෙන් ඇසුරු කළ ඒ අන්තවාදී මත්ගෙන් බැහැර වෙන්න නම් උන්වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරන අපිට බුදුදහම තුල හේතුඵල දහම. ද්වාදසාංග පටිච්ච සමුප්පාදය නේද? ද්වාදසාංග කියන්නේ අංග 12යි. දැන් බොහෝ අයට හේතුඵල දහම ගැන කතා කරනකොටත් කියන්නේ මේක හරීම ලේසි පහසු දෙයක් කියලා නේද? අංග 12කට පාඩම් කරගන්න ලේසි නේද? මූල සූත්‍රයත් ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උපාදා ඉදං උපජ්ජති, ඉමස්මින් අසති ඉදං නොහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. අහල ඇති අනන්තවත් නේද? අවිද්‍යාපච්චයා සංකාරා, සංකාරපච්චයා විඤ්ඤාණං. ඔය ටික අපිට මතකයි නේද? හැබැයි ඔහොම ඔයක ඒ ටික මතක තිබුණාට මේක හරි ලේසි පහසුයි කියන්න පුළුවන්ද? බැව සංකල්පයේ තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම හරිම අසීරු අමාරු දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දවසක් බුදුරජාණන් වහන්සේ සමීපේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරන මේ පටිච්ච සමුප්පාදය මේ න්‍යාය බොහොම ලස්සන දෙයක්. හරි පහසුවෙන් එක තේරෙනවා, වැටහෙනවා අපිට. ආනන්ද හාමුදුරුවන්ට සාදු නාද දීලා බුදුහාඳුර අනුමත කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්ච සමුප්පාදය කියන්නේ හරිම ගැඹුරු දහමක්. මේක තේරුම් ගැනීමට අසීරුයි. මේක වර්ධවා වටහා ගත්තොත් එහෙම ඒ කාරණේ නිසා මේ පුද්ගලයා අපාගත පවා වෙන්න පුළුවන්. දැන් බලන්නකෝ වැරදි විදිහට ධර්මයේ වටහා ගත්තොත් විමුක්තියක් නැහැ. ඒ නිසා තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය එක තැනකදී සර්පයකට උපමා කරනවා. ආසි විසෝපම කියන සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සර්පේක සමානයි. සර්පේක් අල්ලගන්න ක්‍රමයක් තියෙනවා නේද? වලිගෙන් අල්ලගත්තොත් අනතුරක්.
ඔය බඩහරියෙන් අල්ලගත්තොත් අනතුරක්. සර්පය අල්ලගන්න ඕනේ කොහෙන්ද? හරියට ඔළුවෙන්මයි. ධර්මයක් හරියටම තේරුම් ගත්තේ නැත්නම් දුක් විඳින අය අනන්තවත් ඉන්නව නේද? ධර්මයේ දේශනා කරන අපි උනත් ධර්මේ වටහා ගත්තේ නැත්නම් අපි දුක් විඳිනවා. ධර්මා ශ්‍රවණය කරන ඔබ ධර්මයේ වටහා ගත්තේ නැත්නම් ඔබත් දුක් විඳිනවා. ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා වටහා ගත්තේ නැත්නම් අපි ඔක්කොම ඒ ධර්මයේ තුල සුවයක් ලබන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අලගත් දූපම කියන සූත්‍රයේදී පහුරකට උපමා කළ බොහෝනි තරම් අහලා ඇති. කුල්ලූපමං භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තාය නෝ ගහනත්තාය. මහණෙනි, මම ධර්මයේ පහුරකට උපමා කළ දේශනා කරනවා. මේ දේශනාව එතර වීමට මිස කරත් පින්නාගෙන යාමට නොවේ. පහුර උපම අපිට වැදගත් වෙන්නේ මොකටද? අර ඉස්සෙල්ලා කිව්වා වගේ නානා තීර්ථක එතර කළා වගේ පහුරෙන් එතර වෙන්නට ඕනේ. එතර වුණාට පස්සේ මට හරි ප්‍රයෝජනවත් වුණා කියලා මේක කරේ තියාගෙන හිසේ තියාගෙන යන්න ගියොත් මොකද වෙන්නේ? පුදුම කරදරයක්. මේක තමයි මට පිහිට වෙච්ච පහුර, මේක තියලා යන්න බෑ මෙතන කියලා අපි ගෙනියන්න ගත්තොත් එහෙම එතනදිත් ඉන්නේ අපි අන්තවාදී වෙනවා නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන්න, අවබෝධ කරගන්න, විමුක්තිය සාධනය කරගන්න. ඒ සඳහා තමයි ධර්මය. ධර්මයේ වුණත් අපි ඒව ඇලිලා ගැලිලා ඉන්න අවශ්‍ය නැහැ නේද? ඊළඟට දැන් බලන්න ඔබ ඔබේ ජීවිතයත් එක්ක හිතලා බලන්නකෝ මේ ඒකංග දස්සී වීමෙන් තියෙන ගැටලු. මොහොතක් හිතන්න. ගෙවල් වල, ආයතන වල නේද? සමිති සමාගම් වල අපි එක පැත්තකින් යම් යම් කරුණු දිහා බැලුවොත් මොනවාද ඇති වෙන්නේ? අපි දකින පැත්තේ ඇලෙනවා නේද? ඊළඟට අපි අපේ මතේ තහවුරු කරගන්න බලනවනේ. ඒ මතයට තව පිරිසක් එකතු කරගන්නවා. ඊළඟට වාද කරනවා, විවාද කරනවා, ඊළඟට ගහගන්නවා. ඒක බලන්න හැම තැනම එහෙම නේද තියෙන්නේ? ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්වභාවය තේරුම් අරගෙන ඒකංග දස්සී කෙනෙක් වෙන්න එපා. ඒකංග දස්සී කියන්නේ එක පැත්තකින් දකින පුද්ගලෙයි. සමස්තය දකින බුදුහාඳුර අපිට මඟ පෙන්වුවේ. සම්මා දිට්ඨියෙන් සමස්තය දකින්නට ඕනි. මෙහෙම වෙන්නේ ඇයි? මෙහෙම උනේ ඇයි? එතකොට අපි අතීතයෙන් සමහරලාට අතීතයේ දිහා බලලා වර්තමානි සැලසුම් කරලා අනාගතයට යන්නට ඕනි. හැම තැනදිම ඒ සමස්තයේ දැකීම තුළ බොහෝම යහපතක් සිද්ධ වෙනවා. ඒකංග දස්සී වෙන හැම තැනම ඇති වෙන්නේ ගැටුම්, මතවාද සම්බන්ධව විවිධ අරගල නේද? සමහරවිට තමන් තනියම, සමහරවිට පිරිසක් එක්ක ගැටෙන අවස්ථා බලන්න මානසිකව විඳවන තරම් එක පැත්තයි දකින්නේ. ඒ දකින සියල්ල බුදුදහමෙන් පැහැදිලි කරන බොම ලස්සනට දකින්න සියල්ල සත්‍ය නොවේ නේද? සමහර වෙලාවට අපිට දිත්තේ දිට්ට මත්තන් දැක්ක තමයි, හැබැයි දැක්ක විදිහට පමණක් ඉන්න වෙනවා. ඊළඟට සුතේ සුත මත්තන් අපිට ඇහුණා, ඇහුණට ඇහුණු දෙයම සත්‍ය කියලා අපිට පිළිගන්න බෑ. ඇයි ඒ? අපි කැමති අපි ප්‍රිය කරන මතේ ඇලෙන්න බෑ. එහෙම ඒ දැක්මෙන්ම බලන්න බෑ අපිට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි බෞද්ධ අපි අබෞද්ධ අපි හැම දෙනාටම ඒකංග දස්සී නොවි හැම පැත්තෙම හැම ප්‍රශ්නයක් ගැනම ජීවිතය ගැන ලෝකය ගැන දකින්න තමයි මේ ධර්මය දේශනා කළේ. නිසා අද අපි අදිෂ්ඨාන කරන්න මේ යුගයේ බොහොමත්ම හොඳයි නේද? හැම පැත්තෙම හැම දෙයක් ගැනම දකින්න මේ යුගයේ නෙමේ කවදටත් හොඳයි. අපි කවුද කියලා අපි දකින්නට ඕනේ. අපේ ජීවිතයේ ස්වභාවය දකින්නට ඕනේ. මේ ජීවිතයේ අනිත්‍යතාවය දකින්නට ඕනේ නේද? දුක්ඛතාවය දකින්නට ඕනේ. අනාත්මතාවය, මම මගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා අපි දකින්නට ඕනේ.
දැක්කේ නැත්තම් මොකද වෙන්නේ? මොකක් හරි වෙච්ච ගමන් වාද විවාද ගැටුම් නේද? අරගල මොන තරම් සිද්ධ වෙනවද? ওই අනිත්‍යතාවය දැක්කනම්, දුක් සහිත බව දැක්කනම්, මම මගේ කියලා ගන්න දෙයක් නෙමෙයි මේ සියල්ල අනාත්මයි කියලා තේරුම් ගත්තනම් මොන ගැටුමක්වත් නැහැ. එදා බුද්ධ කාලයේදී බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අර ජේතවනාරාමයේ අභියස නගරයේදී විවිධ තීර්ථකෙන් වාද විවාද කළා ගහගත්තා වගේ නම් අදත් අපි මොකද වෙන්නේ? අදත් අපි ඒ විදිහට නම් මතවාදීව තම මතය තහවුරු කරගන්න අන්‍ය මත හෙලා දකිනවා නම් ඒ ධර්මයෙන් වැඩක් නැහැ. ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් වැඩක් නැහැ නේද? දෙයකනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර තැන්වල ওই ධර්මය දන්න ගොඩක් අය ධර්මයට පටහැනිව තමයි ජීවත් වෙන්නේ. අදම්ම චාරී ධම්මඤ්ඤෝ විනේතුං තේන සක්කතෝ. ධර්මයේ දැනගෙන බණ අහලා නේද අධර්මයට අනුව ජීවත් වෙන අය කොහොමවත් හදන්න බැහැලු. විනේතුං තේන සක්කතෝ නතේනාපි උපායේන මිච්ඡාසුත්තෝ පබුජ්ජති. බුදුහාඳුරු කියන එක හරියට හොරට නිදාගත්ත කෙනා කොහොමවත් ඇහැරවන්න බැරි වගේලු. දැන් බලන්න කෙනෙක් හොරට නිදාගත්තොත් මොකද වෙන්නේ? මොන ක්‍රමෙන්වත් ඇහැරවන්න බෑ. හැබැයි ලෙස නිඳ ගිය කෙනෙක් හරි ඉක්මනින් ඇහැරවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වැඩියෙන්ම තියෙන්නේ ධර්මය දැනගෙන ධර්මයෙන් ඈත් වෙලා අපේ ජීවිත පවත්වාගෙන යෑම. ඒක හරියට මතක තියාගන්න හොරට නිදාගත්තා. ඔබ දන්නවා බොරු කියන්න හොඳ නැහැ. බොරුවේ ආදීනව දන්නවා. බොරු කියන කෙනාට නොකළ හැකි අපරාධයක් පාපයක් නැහැ කියලා දන්නවා නේද? ඒත් බොරු කියනවා. හොරකම් කරන්න හොඳ නැහැ කියලා දන්නවා. හොරකමේ ආදීනව දන්නවා. අන් අයගේ ಗುಣ මකා දාන්න හොඳ නැහැ කියලා දන්නවා. හැබැයි ඒ සියල්ල දැනගත්තට අපි ඒ දේ කරනවා නම් අපි හරියට කවුරු වගේද? හොරට නිදාගත්තා ඒ වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ හොරට නිදාගත්තායි නෙමේ, සජීවීව ක්‍රියාත්මකව ඉන්න ජීවිතයක් පවත් ගන්න, ඒකංග දස්සී නොවෙන්න කියන අදහසයි දුන්නේ. ඒ නිසාද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ බැහැම දෙනාම ඒකංග දස්සී පුද්ගලයේ නොවි සමස්තයේ දකින බුදුදහමේ විමුක්තිය සුවය සාධනය කරගන්න, අදිෂ්ඨාන ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙන්න, ඒ සඳහා ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අපි නිමවට පත් දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පිටකොට්ටේ පදෙන්චි රූපා විරත්න මහත්මිය, වගේම ජනක විරත්න පුතණුවන්, ලක්මාලි විරත්න ලේලිය සිතුලි සහ දිනාදී මිනිපිරියන් ඇතුළු පවුල් හැම දෙනාම විශේෂයෙන් මේ පින්කම සිද්ධ කිරීමෙන් බලාපොරොත්තු වෙනවා. වසර පහකට පෙර අභාවයට පත් ආදරබර පියතුමා ස්වාමි පුත්‍රයාණන් මා මණ්ඩිය සීයා ඥාතිවරයාණන් කමල් පද්මසිරි වීරරත් මහත්මා සිහිපත් කළේ තුමාට පරලොවෙන් පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම වසර 30කට පෙර අභාවයට පත් කසුල් ලක්මාල් මහත්මා පුතණුවන්ට සොහොයුරාණන්ට පරලොවෙන් පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම සී එම් වීරරත්න මහත්මා, ඒ වගේම බේසි වීරරත්න මහත්මිය, සී ඩබ්ලිව් විජේනායක වීරරත්න මහත්මා, ඩේසි වීරරත්න මහත්මිය ඇතුළු දෙපාර්ශ්වයේ නම් සඳහන් කළ නොකළ සියලුම ඥාතීන්ට පරිලෝකින් පින් අනුමෝදන් කරන්නට තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා භාවයටපත් සියලු ඥාතීන් කමල් වීරරත්න මහත්මා ඇතුළු සිරු ඥාතීන් මේ පින් අනුමෝදන් ඉත්වා බවගමන සපවත් කරගනිත්වා අවසන අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු පින් දෙමු. ඒ වගේම පින්කම්හි දායකත්වයෙන් කටයුතු කරන රූපා විරත්න මහත්මියට, ජනක විරත්න පුතුණුවන්ට, ලක්මාලි දියණිය ඇතුළු පවුල හැම දෙනාටමත් ඒ පවුලට සම්බන්ධ වෙච්ච අපේ වෛද්‍ය බන්දුල රණසිංහ මැතිතුමන්, ඒ වගේම ගුණවති රූපසිංහ මැතිණිය ඇතුළු ඒ පවුල් හැම දෙනාටමත්, මේ පවුල් දෙකේම ඥාති හිතවත් සත්පුරුෂ හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත්, මේ ආයතනයේ ඒ කළමනාකාර අධ්‍යක්ෂතුමිය ඇතුළු හැම දෙනාටමත්, විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කළ අපේ පින්වත් මව්පියවරුන් හැම දෙනාටමත් මේ පින් එකාකාර විහිමි වේවා, ජීවිතාලෝක ඇති වේවා, අපල උදුරුදුරු වේවා. අවසන
ඒකංග දස්සී කෙනෙකු නොවී සමස්තේ දැක උතුම් නිවනින් නිවෙන්නට මේ උතුම් ධර්ම දේශනා පින්කම හැම දෙනාටම මහා ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදෙත්වා චරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදෙත්වා චරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදෙත්වා චරන් රක්කන්තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් දහ සිළු දිනාටම උතුම් අමා මහ නිවන් සුව පිණිස මෙපින් පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. රාගක්ඛයෝ නිබ්බානං.